අද මම පාවිච්චි කරන්න යන්නේ ගානිය එකේ ෆේස් මාස්ක් එකක්. ඒක දෙලුම් Welcome back to my channel Madhi Nail Room. ඉතින් ඔයාලා ටයිටල් එකේම දකින්න ඇති සතියක ටිකපාරක් මේ විදිහට කරොත් කොහොමද අපේ ෆේස් එක ග්ලෝ කරගන්නේ කියලා. ඉතින් වැඩි කතා බහක් නැතුව දැන්ටමත් වීඩියෝ එක යනවා. ඉතින් මම අද කතා කරන්නේ සතියක ටිකපාරක්වත් ඔයාගේ මුහුණට ෆේස් ෂීට් මාස්ක් එකක් දාන්න කියලා. ඉතින් ඒකට ඒක දාන්න කලින් කරන මුල්ම පියවර විදිහට තමයි අපි ක්ලෙන්ස් කරගන්න ඕනේ අපේ මූණ හොඳට මේ විදිහට. හරි, ඔන්න දෙවෙනි පියවර විදිහට ඔයාලට කැමති ඔයාලා කලින් පාවිච්චි කරන ස්ක්‍රබ් එකක් තමයි යූස් කරන්න ඕනේ. ඉතින් මම ඔයාලට මේ ස්ක්‍රබ් එක ගැන කලිනුත් කිව්වා. මමත් මේක පාවිච්චි කරන ගමන් තමයි ඉන්නේ. ලා ෆ්‍රෙෂ් කියන ස්ක්‍රබ් එක තමයි මම මේ දවස්වල පාවිච්චි කරන්නේ. ඉතින් ඒකේ පොඩි ගෝල්ඩ් ලුක් එකකුත් තියෙන නිසා තමයි මම ඒ ලා ෆ්‍රෙෂ් කියන ස්ක්‍රබ් එක පාවිච්චි කරන්න ගත්තේ. ඉතින් ගොඩක් හොඳ රිසල්ට් එකක් මේ විදිහට මේ වෙනතෙක් ලැබිලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ගේ ෆේස් එක හොඳට ස්ක්‍රබ් කරගන්න. ඉතින් මේ දේවල් වලට අනිවාර්යයෙන්ම විනාඩි 5ක් වගේ තමයි යන්නේ. ඉතින් සතියේට එකපාරක් සතියන්තයේදී මේ දේවල් මේ විදිහ දෙයක් කරත් ඔයාගේ ෆේස් එකට ගොඩක් හොඳ පැහැපත් භාවයක් ලබා ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් මේ විදිහට මම දැන් සති 3ක් එක දිගට කරලා තමයි මේ ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක අරන් එන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට තව කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් අත ගොඩාක් තද කරගන්න නැතුව මේ විදිහට රවුම් ආකාරයට ඔයගොල්ලෝ ස්ක්‍රබ් කරගන්න. මම මේ ස්ක්‍රබ් එක ස්ක්‍රබ් කරලා ඉවර වෙලා විනාඩි 3ක් විතර මගේ මුහුණේ තියලා ඉවර වෙලා තමයි මම ආපහු මේ වතුර ටිකකින් ආපහු තෙත මාත්තු කරගෙන, ඒ කියන්නේ තෙතට අරගෙන මේ විදිහට උඩු අතට තමයි මම ස්ක්‍රබ් කරගත්තේ. ඉතින් මේ විදිහට ස්ක්‍රබ් කරගෙන තමයි මම ෆේස් ෂීට් මාස්ක් එක දාන්නේ. එතකොට අර අපිට පෝසස් එහෙම හොඳට ඇරිලා තියෙන නිසා. අද මම පාවිච්චි කරන්න යන්නේ ගානිය එකේ ෆේස් මාස්ක් එකක්. ඒක දෙලුම් වලින් හදලා තියෙන එකක් තමයි මම මේ අද පාවිච්චි කරන්න යන්නේ. ඉතින් මේක කියලා තියෙන විදිහට විනාඩි 15ක් තමයි අද අපිට මේ ෆේස් මාස්ක් එක දාගෙන ඉන්න තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේකෙන් ලැබෙන බෙනිෆිට්ස් එක කියලා. හරි, දැන් අපි බලමු කොහොමද ගානිය ෆේස් ෂීට් මාස්ක් එක ඇප්ලයි කරන්න කියලා. ඉතින් මේ ගානිය ෆේස් ෂීට් මාස්ක් එක දෙලුම් වලින් තමයි හදලා තියෙන්නේ. ඉතින් ගොඩාක් සීරම් එක තියෙනවා ඒක ඇතුලේ. ඉතින් මේ විදිහට අරගෙන ඔගොල්ලන්ගේ මුහුණට මේ ෆේස් ෂීට් මාස්ක් එක දාන්න ඕනේ. ඊට පස්සේ ඒක සීරම් එක ඔගොල්ලෝ පැකට් එකෙන් අරගෙන බෙල්ලේ අත් දෙකේ ගෑවට කමක් නැහැ. ඉතින් සීරම් එක ගොඩාක් මේකේ ගොඩාක්ම තියෙනවා. ඒ පොමග්‍රනේට් සීරම් එක තමයි අතන තියෙන්නේ. ඉතින් ෆේස් ෂීට් මාස්ක් එක මේ විදිහට ඔගොල්ලන්ගේ මුහුණට ඇප්ලයි කරන්න. ඉතින් සමපැහැපත් කරගන්න මේ වගේ දෙයක් විනාඩි 5කින් ඔගොල්ලන්ගේ මුහුණට ඇප්ලයි කරගන්න එක මං හිතනවා ගොඩක් හොඳයි කියලා. ඉතින් අර අපිට හැමතිස්සෙම පැක්ම දේවල් වෙලාව යනවා නම් ඔගලන්ට පුළුවන් මෙන්න මේ විදිහට ෆේස් ෂීට් මාස්ක් එකක් ඔයගොල්ලන්ගේ මුහුණට ඇප්ලයි කරන්න. ඉතින් මේක ඉතාම ලේසි. සතියට එකපාරක් මේක කරන්න විනාඩි 10ක් වගේ තමයි ඔයගොල්ලන්ට වැය වෙන්නේ. ඉතින් මං හිතනවා ඒක ඔයාලට ඒක කරගන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඔගොල්ලෝ ඔයගොල්ලන්ගේ මුහුණට හරියට ඔයගොල්ලෝ ෆේස් ෂීට් මාස්ක් එක දාන්න. එතකොට
ඒ අවශ්‍ය කරන සීරම් එක දැන් අපි ස්ක්‍රබ් කරලා තියෙන නිසා අවශ්‍ය කරන සීරම් එක හොඳට අපේ මුහුණට ඇබ්සෝර්බ් වෙනවා. ඉතින් සීරම් එක හොඳට ඕගොල්ලෝ ඉතුරු සීරම් එක අතේ බෙල්ලේ ගා ගන්නත් අමතක කරන්න එපා. ඉතින් මම නම් සාමාන්‍යයෙන් මේ ෆේස් ෂීට් මාස්ක් එකක් දාගත්තට පස්සේ මගේ රෝල් එකෙන් අනිවාර්යෙන්ම මම මගේ සීරම් එක මුහුණට තව ඇබ්සෝර්බ් වෙන්න මෙන්න මේ විදිහට මම රෝල කරගන්නවා. ඔයගලන්ට වෙනම වීඩියෝ එකක් ඇති මේ රෝල එක කොහොමද පාවිච්චි කරන්නේ කියලා. ඉතින් මම වැඩි හොඳ බෙනිෆිට්ස් එකක් ගන්න තමයි මේ සීරම් එක හොඳට ඇබ්සෝර්බ් වෙන්න මුහුණට මම මේ ජෙඩ් රෝල එකෙන් මගේ මුහුණ මම මසාජ් කරනවා. ඉතින් ඔයගලන්ට ජෙඩ් රෝල් එකක් ඕනෙම කියලා නැහැ. ඔගලන්ට පුළුවන් ඔගලන්ගේ අතිනුත් ඒ සීරම් එක මුහුණට ඇප්ලයි කරගන්න. නැතිනම් ඔගොල්ලෝ මේ කියලා තියෙන විදිහට විනාඩි 15ක් අපි ෆේස් ෂීට් මාස්ක් එක දාලා තියාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම සතියන්තයේදී මෙන්න මේ ට්‍රීට්මන්ට් එක තමයි මගේ මුහුණට මම කරන්නේ. ඉතින් ජෙඩ් රෝල එක ගැන වෙනම වීඩියෝ එකක් තියෙනවා, මම ඒකත් ලින්ක් කරන්නම්. ඔගලන්ට පුළුවන් ඒක බලාගන්න. ඉතින් ජෙඩ් රෝල එකෙන් ඔයාලගේ මුහුණ රැළිවැටෙන එක අවම කරන ට්‍රීට්මන්ට් එකක් තමයි මේක. ඉතින් මේ විදිහට පාවිච්චි කරොත් ඕගොල්ලන්ට ඔයාලගේ මුහුණ රැළිවැටීම් අවම කරගන්න ගොඩාක් උපකාරී වෙනවා. ඉතින් අපි එහෙනම් මේක මේ විදිහට ඇප්ලයි කරලා විනාඩි 15ක් ඉඳලා බලමු කොහොමද රිසල්ට් එක කියලා. ඉතින් මේ පේන විදිහට තමයි ඕගොල්ලෝ මේ ජෙඩ් රෝල එක පාවිච්චි කරන්න ඕනේ. ඇස්සටට පාවිච්චි කරන්න ඕනේ ජෙඩ් රෝල එකේ පොඩි ස්ටෝන් එක තියෙන පැත්ත තමයි. අනිත් මූණේ පැතිවලට ලොකු ස්ටෝන් එක තමයි අපි මසාජ් වලට තෝරගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම ෆේස් ෂීට් මාස්ක් එක මගේ මුහුණට ඇප්ලයි කරන්නේ. හරි, විනාඩි 15කට පස්සේ දැන් මම ෆේස් ෂීට් මාස්ක් එක රිමූව් කරන්න හදන්නේ. ඉතින් උඩු අතට ෆේස් ෂීට් මාස්ක් එක රිමූව් කරන්න ඕගොල්ලෝ වග බලා ගන්න. ඉතින් මේ ඊට පස්සේ ඉතුරු වෙන සීරම් එක මේ විදිහටම ඕගොල්ලන්ගේ මුහුණට ඇබ්සෝර්බ් වෙන්න දෙන්න. ඉතින් ගොඩාක් පැහැපත් ග්ලෝ ලුක් එකක් තමයි මගේ මුහුණට අද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දෙලුම් ශාර ෆේස් ෂීට් මාස්ක් එකක් තමයි අද මම මේ පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ගොඩාක් හොඳයි ඒක මගේ මුහුණට. ඉතින් මේ විදිහට තමයි මම ෆේස් ෂීට් මාස්ක් එක මගේ මුහුණට මම පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලා දකින්න ඇති ලොකු ගොඩාක් හොඳ වෙනසක් මගේ මුහුණට ආවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙන්න ඇති කියලා. මොකද ෆේස් ෂීට් මාස්ක් එකක් අනිවාර්යෙන් සතියට එක සැරයක්වත් පාවිච්චි කරන්න ඕනේ, ගොඩක් හොඳ ප්‍රතිඵල ගන්න. ඉතින් මම මේ තුන්වෙනි සතියේ තමයි ඔයගලන්ට මේ එක දිගට ෆේස් ෂීට් මාස්ක් මම යූස් කරේ. ඉතින් අපි බලමු තව සතියකින් තව අපි ෆේස් ෂීට් මාස්ක් එකක් පාවිච්චි කරගත්තට පස්සේ අපේ මුණ කොහොමද කියලා. ඉතින් මට හිතෙනවා ඒක නම් ගොඩාක් හොඳ බෙනිෆිට්ස් එකක් කියලා. ඔයගොල්ලෝ ට්‍රයි කරලා බලන්න කොහොමද කියලා. ඒ වගේම තමයි ෆේස් ෂීට් මාස්ක් ගන්න ඕනේ නම් මගේ මාදිනේ රූම් හා මාදි ඇක්සසරීස් කියන පේජ් වලින් ෆේස්බුක් පේජ් වලින් ඕගොල්ලන්ට ෆේස් ෂීට් මාස්ක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට තව වෙබ්සයිට් තියෙනවා, ඉතින් ඒවෙන් ෆේස් ෂීට් මාස්ක් ගන්නත් පුළුවන්. ඉතින් අරගෙන ට්‍රයි කරලා බලන්න කොහොමද කියලා. එහෙනම් ඉතින් ආයි ලස්සන වීඩියෝ එකකින් එන්නම්. Thank you for watching. Bye.